Nature Pro channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මීට කලින් වීඩියෝ එකේදී මම අරගෙන ආවා බීජ ඖෂධ ගෘහයට මයිටාමන්ගේ හානිය ඇති වෙන්නේ කොහොමද? පාලනය කොහොමද කියලා. අද මම අරගෙන එනවා බිම්මල් වගාවේ මල් පිපෙන ගෘහයට මයිටාමන්ගේ හානිය ඇති වෙන්නේ කොහොමද? අපි ඒක සාර්ථකව පාලනය කරගන්නේ කොහොමද කියලා. මෙයා ඇහැට පේන්න තරම් අන්විසිය සතෙක්. එතකොට මෙයා පාලනය කරන්න හරිම අමාරුයි. මයිටාමන්ගේ හානියක් අපේ බිම්මල් ගෘහයකට ඇති වුණොත් අපිට මූණ පාන්න වෙන බරපතල ක්‍රම මම ඒ සම්පූර්ණයෙන්ම පහුගිය කලින් වීඩියෝ එකේදී කරා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මුලින්ම මම මතක් කරනවා ඒ වීඩියෝ එක බලලා මයිටාවන් කියන්නේ කවුද කියලා අවබෝධයක් අරගෙන මේ වීඩියෝ එක නරඹන්න කියලා. මල් පිපෙන ගෘහයේ මයිටාවන් ගැන කතා කරනකොට අපිට දකින්න හම්බෙන ප්‍රධානම දේ තමයි මේ වගේ මුඛය විවෘත කරපු වගා මළු වල මේ වගේ පුස් එක වේගයෙන් මැරිගෙන යනවා විනාශ වෙලා යනවා. මේ මුඛය විවෘත කරලා ටික දවසක් යනකොට මේ වගා මල්ලේ තීන තෙතමනේ පොඩ්ඩක් එළියට ආවට පස්සේ මේ වගා මල්ල ඕනම වෙලාවක පොඩ්ඩක් ඇකිලෙන්න බලනවා. ඒ එතකොට මේ වගා මල්ල රැලි වැටෙනවා. ඒ රැලි වැටෙනකොට මේ පුස් එකට ඇලිලා තියෙන මේ දිලීර ජාලයට ඇලිලා තියෙන පොලිතින් එක පොඩ්ඩක් බුරුල් වෙනවා. එතකොට මේ බුරුල් වුණාම දිලීර ජාලයයි පොලිතින් එකයි අතර වායු අවකාශයක් ඇති වෙනවා. කිඩසක් ඇති වෙනවා. එතකොට මයිටාව ටික මේකට ඇතුල් වුණාට පස්සේ මේ දිලීර ජාලය ආහාරයට ගනිමින් විනාශ කරගෙන යනවා. විනාශ කරගෙන යන ගමන් ඒගොල්ල මුලින්මම මේ වගා මල්ල යටට යටට යන්නේ මෙන්න මේ වගේ අර හිඩස් ඇති වෙච්ච පැන්වලින්. මේ වගා මල්ල රැලි වැටෙනකොට හෝ අපි හදනකොට රැලි වැටිලා මේ පොලිතින් එක කොට බුරුල් වෙලා තිබ්බොත් අන්නේ සිදුරෙන් තමයි මේ කළුවේගෙන මුලින්මම යන්නේ. එතකොට මේ සුදු පාට දින වගා මල්ලේ මේ විදිහට අවිධිමත් හැඩවලට කළු පාට වේගෙන යනව නම් පාරවල් පාරවල් වගේ අපිට අනුමාන කරන්න පුළුවන් මේකට මයිටාවන්ගේ හානිය ඇවිල්ලා කියන එක. ඊට අමතරව මල් පිපෙන ගෘහයේ අපිට මේ පිපෙන මල් වලිනුත් මයිටාවන්ගේ හානිය පහසුවෙන්ම අඳුරගන්න පුළුවන්. අපේ තියෙන තත්ත්ව ටික ඒ කියන්නේ 80% ආර්ද්‍රතාවය, තෙතමනය, උෂ්ණත්වය ඒ ටික හරියට තියෙනව නම් අපේ මල් පිපෙන ගෘහය ඇතුලේ මලේ තියෙන ජුෂ ටික උරාගෙන බොනකොට මල ලොකු වෙන්නේ නැහැ. මලේ තියෙන සාරය මේගොල්ල බොන හින්දා මල නිකන් ඇකිලිලා කුරු වෙලා නිකන් විකෘති වෙලා දාර කහපාට වෙලා නිකන් අර කෘෂ්ටිමත් නැති තුම මලක් බවට මේකපත් වෙනවා. එතකොට දෙවෙනි ලක්ෂණය අපිට මල් පොකුරෙන් අඳුර ගන්න පුළුවන්. ඒ විදිහ මල් පොකුරු තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම මේ මයිටාවන්ගේ හානියට තමයි අපේ මේ මල් පිපෙන ගෘහය ලක් වෙමින් තියෙන්නේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. අපේ මල් පිපෙන ගෘහයේ මයිටාව ඉන්නවා නම් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් තැනක් තියෙනවා. අපේ ශරීරයේ සංවේදීම ස්ථානය තමයි මුහුණ. එතකොට අපි මේ මල් පිපෙන ගෘහයේ ඇතුළට ගියාට පස්සේ එහෙම නැත්නම් ගිහිල්ලා මොකක් හරි ක්‍රියාකාරකමක් කරලා අපි එළියට ආවට පස්සේ අපේ මූණේ මොකක් හරි පුංචි සත්තු ඇවිදිනවා වගේ තේරෙනවා. නැත්නම් අපේ නලියනවා වගේ කිචි කැවෙනවා වගේ තේරෙනවා. මූණේ හැමතැනම මොකුවරි සත්තු ඇවිදිනවා වගේ අපිට දැනෙනවා. එහෙම වෙනවා නම් අපේ මල් පිපෙන ගෘහය ඇතුළේ මයිටාවන්ගේ ගහනය ඒ කියන්නේ මයිටාව ඉන්න ප්‍රමාණය උපරිම මට්ටමට ගිහිල්ලා එතකොට ලොකු හානියක් වෙන මට්ටමට ගිහිල්ලා ලොකු ගහනයක් මේක ඇතුලේ ඉන්නව නම් තමයි එතකොට වායු ගෝලයේ ඒක ඇතුලේ පරිසරයේ මයිටාව ඉන්නවා. අපි ඇතුළට ගියපු ගමන් ඒගොල්ලෝ අපේ මූණේ ඇඟේ හැමතැනම තැම්පත් වෙනවා. එහෙම වුණාම මූණ සංවේදී ස්ථානයන් නිසා අපිට දැනෙනවා මේ මයිටාව ඇවිදිනවා ගබන් කරනවා. අර ලක්ෂ ගාණක් මයිටාව මූණේ ඉන්නකොට අපිට යන්තමින් දැනෙනවා මූණ කිචි කැවෙනවා වගේ. එහෙම වුණොත් අපිට අනිවාර්යයෙන්ම අපි දන්නවා මයිටාවන්ගේ හානියක් තමයි අපේ මේ ගෘහයට ඇති වෙලා තියෙන්නේ කියලා. අනිත් වැදගත්ම දේ තමයි මයිටාවන් මල් පිපෙන ගෘහයට හානි කරාට පස්සේ ලීකුරු ටික මතුවෙලා මේ වගා මල්ල විනාශ වෙනවා. එන මල් ටික ඒගොල්ලෝ ජුෂ බීම නිසා ලස්සනට එන්නේ නැහැ. එතකොට වේලිලා අර තෙතමනේ අඩු වෙලා මලේ එහෙම මලක් විකෘති වෙනවා. ඊට අමතරව ඇති වෙනවා ප්‍රධානම ගැටලුව. මේගොල්ල යුෂ බීම නිසා මේ දිලීර ජාලවල යුෂ බොන නිසා මේ දිලීර ජාල විනාශ වෙලා මේ ලීකුඩු ටික අපේ වගාමල්ලේ තියෙන ලීකුඩු ටික මතුවෙනවා. එතකොට මෙහෙම වගාමල්ල ගත්තාම අපිට පේන්නේ මෙන්න මේ විදිහට ලීකුඩු ටික විතරයි. එතකොට මේ අපේ වගා ගෘහය ඇතුලේ හා අවට පරිසරයේ තියෙනවා විස එහෙම නැත්නම් අපිට අහිතකර දිලීර වර්ග ඕනේ තරම්. එතකොට වෙන්නේ මේකේ අපේ වගා මල්ලේ දින මේ දිලීර ජාලය විනාශ වෙනවා නම් ඊළඟට මේ වාතයේ දින දිලීර වර්ග මේකේ තැම්පත් වුණාම ඒගොල්ලෝ මේ වගා මල්ලේ මූණතේ වර්ධනය වෙන්න ගන්නවා.
මේ වගාමල්ල හොඳින් තියෙනවා නම් අපේ දිලි ඇමරිකන් නොයිස්ට් කියන දිලිරෙන් වහගෙන තිනවා නම් ලීගුරු ටික වාතයේ නිරාවරණය වෙන්නේ නැත්තම් වාතයේ කොච්චර විස දිලිර වර්ග තිබ්බත් ඒගොල්ලෝ ඇවිල්ලා මේ කුඩ වර්ධනය වෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මයිඩාවන්ගේ හානියක් නිසා මේ වගාමල්ලේ තියෙන දිලිර ජාල ටික වේලිලා විනාශ වෙලා ලීගුරු ටික මතු වෙනවා කියන්නේ විස දිලිර වර්ගවලට හොඳ උපස්තරයක් වෙනවා මේක වර්ධනය වෙන්න අපේ වගාමල්ල. එතකොට වෙන්නේ අවට පරිසරයේ තියෙන ඔය කහ පාට රතු පාට වගේ දිලිර වර්ග ඇවිල්ලා මේක තැම්පත් වෙලා ඒ වෙන වෙන දිලිර වර්ග වර්ධනය වෙනවා. එතකොට මේ මයිඩා හානියට අමතරව අපේ වෙන දිලිර වර්ග ඇවිල්ලා වර්ධනය වෙන නිසා එතනත් ගැටලුවක් ඇති වෙනවා. ඕගොල්ලෝ දන්නවා කහ පාට දිලිරයක් තියෙනවා ආවම මේ වගාමල්ල පුරාම යනවා. ඒ වයිට පස්සේ තද කහ පාට තැඹිලි පාටට හුරු. ඒක ඊට පස්සේ මල් වලට එනවා. අධික දුර්ගන්ධයක් තියෙනවා. ඒව ජලයෙන් එන්නේ පැතිරිලා යනවා. අන්නේ වගේ ලොකු ගැටලු ගොඩකට මූණ පානව මේ මයිටාවන්ගේ හානිය අපේ වගා ගෘහයට ආව. මේ කියපු තත්ත්ව ටිකත් එක්ක දැන් ඕගොල්ලෝ හිතලා බලන්න ඕගොල්ලොන්ගේ මල් පිපෙන ගෘහයේ මේ ලක්ෂණ තියෙනවද කියලා. එතකොට වගා ගෘහ 100ක් ගත්තොත් මේකේ 99%කම මෙන්න මේ මම කියපු තත්ත්ව ටික තියෙනවා. 99%කම මයිටාවන්ගේ හානිය යම් ප්‍රමාණයකින් හෝ තියෙනවා. මේකේ තීව්‍රතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන ක්‍රියාකාරකම් අනුව හරි ක්‍රියාකාරකම් කරගෙන යනවා නම් මයිටාවන්ගේ ගහණය උඩට එන්න නොදී පාලනය කරගෙන අපිට වගාව කරගෙන යන්න පුළුවන්. හැබැයි වැරදි ක්‍රියාකාරකම් කරනවා නම් මේ මල්පිපෙන ගෘහය ඇතුලේ හරි තත්ත්වයක තිබෙ නැත්නම් මේගොල්ලෝ වේගයෙන් ගහණය වැඩි කරගෙන අපිට අපේ වැඩේ කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා. මල්පිපෙන ගෘහයේ මයිටාවන් කියන්නේ ලංකාව ඇතුලේ අධිකම තර්ජනය. ඒක නිසා අපි හරියටම දැනුවත් වෙලා ඉන්න ඕනේ මුල්ම අවස්ථාවේදී අඳුරගන්න හා පාලන ක්‍රමයක් අනුගමනය කරන්න. අපි පාලන ක්‍රම අනුගමනය කරනකොට වැදගත්ම දේ තමයි වගාමල්ලට මයිටාවන් ඇතුල් වෙලා හානිය කරන පළවෙනිම අවස්ථාවේදී අපි අඳුරගෙන මේකට පාලන ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතුව මේක මේ වගේ වගාමල්ලෙන් යම් තරමක් විනාශ වුණාට පස්සේ මයිටාවන් මේක ඇතුලේ අධික ලෙස වර්ධනය වුණාට පස්සේ අපි පාලන ක්‍රම අනුගමනය කරන එක කිසිම ප්‍රයෝජනවත් නැති දෙයක්. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මේ වගාමල්ලේ යම් ප්‍රමාණයක් මේක විනාශ වෙලා තියෙනවා. එතකොට මේ වගේ වගාමල්ලකට ප්‍රතිකර්ම කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. එහෙමනම් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ වගාමල්ලේ මේ වගේ මූණ තේදිම අපේ දිලීර ජාල ටික විනාශ වෙලා යනවා නම් මයිඩාව ඉන්නවා කියලා තේරෙනවා නම් මේ මූණත විනාශ වෙනකොටම අපි පාලන ක්‍රමයකට යන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මුල් අවදියේම මේගොල්ලොම පාලනය කරලා මේ වගාමල්ලෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාව අපේ අතින් මගහැරිලා ගියොත් මුල් අවස්ථාවේදීම මේ වගාමල්ලේ මූණත හානි කරන අවස්ථාවේදීම අපි පාලන ක්‍රමයක් අනුගමනය කරේ නැත්නම් අපේ කුමන හෝ හේතුවක් නිසා අපෙන් ඒක මගහැරිලා ගියොත් අන්තිමට සුමාන දෙකක් තුනක් ඇතුළත ඉතාමත් කෙටි කාලයකදී වගාමල්ල මෙන්න මේ තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මේ වගාමල්ල සම්පූර්ණයෙන්ම වර්ධනය දිලිර වලින් වර්ධනය වෙලා දිච්ච වගාමල්ල සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ විනාශ කරලා ලීකුඩු ගොඩක් බවට විතරක් පත් කරනවා. ඒක නිසා අපි මේ තත්ත්වයට යන්න නොදී මේ වගාමල්ලක මේ මූණත හානි කරන අවස්ථාවේදීම රෝග ලක්ෂණ වලින් ඒ හානියේ ලක්ෂණ වලින් අඳුරගෙන අපි පාලන ක්‍රමයකට යන්න ඕනේ. මයිටාවන් පාලනයේදී අපිට ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි සල්ප. එහෙම නැත්නම් ගෙන්දක. එතකොට අපිට ගන්න පුළුවන් මේ වගේ වගාමල්ලේ මූණ තම හානි වෙන පළවෙනි අවස්ථාවෙම අපි අඳුරගත්තාම අපිට සල්ප ග්‍රෑම් 7ක් වතුර ලීටර් 1ක දිය කරලා ඒ ගන්න ද්‍රාවණය අපේ මේ මූණක් වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට මේවා මල් තියෙනවා නම් මල් ටික කඩන්න ඕනේ. එතකොට මල පිපෙනකන් අපි පරක්කු කර කර ඉන්නේ නැහැ. අපිට හානියක් තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒ මුළු බීජ තොගේම මල් ටික කඩනවා. පුංචි කැකුළු එක්කම මල් කැකුළුත් එක්කම කඩලා අයින් කරනවා. මොකද සල්ප ගැව්වට පස්සේ අපිට ඒ මල් කැකුලක් ගන්න බෑ. රස වෙනස් වෙනවා, වේලිලා යනවා. ඒක ප්‍රශ්න හින්දා අපිට සල්ප යොදන්න කලින් වගා මළු තොගේ තියෙන සියලුම මල් අයින් කරනවා මල් කැකුළු එක්කම. සල්ප ග්‍රෑම් 7ක් වතුර ලීටරයකට දිය කරගත්ත ද්‍රාවණය මේ වගා මල්ලේ මූණතට මීදුමක් විදියට ස්ප්‍රේ කරනවා. එතකොට ස්ප්‍රේ කරනකොට තවත් ගැටලුවක් තියෙනවා. මේ ස්ප්‍රේ කරනකොට ඕගොල්ලෝ හිතන්න මේ විදියට වගාමල්ල තියෙනවා. එතකොට මේ සල්ප ද්‍රාවණය මූණතට ස්ප්‍රේ කරනවා. මයිටාව කියන්නේ ඇහැට පේන්නේ නැති අන්වීක්ෂීය සතෙක්. එතකොට මේක ස්ප්‍රේ කරාම මේ සල්ප ටික වදින්නේ මෙන්න මේ විවෘත වෙලා තියෙන කොටසට විතරයි.
නමුත් මේගොල්ලෝ මේ පොලිතින් එක අස්සෙන් මෙන්න මේ යටට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ යටට ගියහම අපිට මෙහෙම ඇලිලා තියෙනකොට මම දැන් මේ ඉටිකොලේ ගලවපු හින්දා මේ මුරුල්ලා තියෙන නැත්තම් මේ ඉටිකොලේ ඇකිලිලා තියෙන්නේ. එතකොට අපි මේ මූණතට ස්ප්‍රේ වෙනවා මේ හරියේ ලක්ෂ ගණන් මිලියන ගණන් වලින් මයිටාවන් මේගොල්ලෝ මේ පොලිතින් එක අස්සේ ජීවත් වෙනවා. එතකොට අපි මෙතෙන්ට විතරක් යොදන එකෙන් කිසිම තේරුමක් නැහැ. මොකද ඒ මයිටාව ටික මැරුණාට මේ වටේ මේ පොලිතින් එක යට ඉන්න සල්ප නොවදින මයිටාව ටිකෙන් ආපස්සට මේක මේගොල්ලෝ බෝ වෙනවා. මොකද දවස් පහෙන් පහට මේගොල්ලෝ බිත්තර දානවා. එතකොට වේගෙන් මේගොල්ලෝ බෝ වෙනවා. එහෙමනම් අපි මේගොල්ලොන්වත් අපිට මේ සල්ප ටික වදින මට්ටමට ගන්න ඕනේ. එහෙමනම් පළවෙනිම දේ ඕගොල්ලෝ වගාමල්ලට සල්ප ස්ප්‍රේ කරනකොට මෙහෙම පොලිතින් එක තියෙනකොට මේ පොලිතින් එක පොඩ්ඩක් හරි බුරුල් වෙලා මෙහෙම පුස් වලින් ගැලවිලා තිනවනවා. මේ පුස් එකෙන් මේ පොලිතින් එක ගැලවිලා මේ වගේ ඉස්සිලා තිනවනවා. කරන්න පුළුවන් හොඳම දේ තමයි බ්ලේඩ් එකක් හරි පේපර් කටරයක් අරගෙන මේ වගාමල්ල තව ටිකක් ඒ ඉස්සිලා දින බුරුල් වෙලා තියෙන පොලිතින් එක මෙහෙම වටෙන් කපලා මේකත් අයින් කරලා දානවා. එතකොට අපිට මේ ඔක්කොම විලිර ජාල ටික මූණ තම විවෘත වෙනවා. ඒ විවෘත වුණාට පස්සේ අපි මේකට සල්ෆර් ස්ප්‍රේ කරනවා. එතකොට මේ මයිටාවෝ ඉන්න සියලුම පෘෂ්ඨවලට මේක වදිනවා. වැඩිච්ච ගමන් මේගොල්ලෝ විනාශ වෙලා යනවා. එතකොට සල්ෆර් ස්ප්‍රේ කරනවා කිව්වට අපි හරි අවබෝධයෙන් ස්ප්‍රේ කරන්න ඕනේ. ස්ප්‍රේ කරනවා කියලා නිකන් අපි මල්ටි එක කඩලා මූණත් වලට ගහගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මේ ගහන අපි යොදන සල්ෆර් එක මේ ඇහැට පේන්නේ මයිටාව හැම කෙනෙකුටම වදින්න ඕනේ කියන අවබෝධය අරගෙන ඒක අපි කොහොමද කරන්නේ කියලා බලලා මේ විදිහට වගාමලු වල පොලිතින් එක බුරුල් වෙලා තියෙනවනම් ඒ ටික ඇරලා ඒ ටික විවෘත කරගෙන ගලවලා ඕනේ මේක ස්ප්‍රේ කරන්න. ඊළඟට වැදගත්ම දේ තමයි මල්ටිපන ගෘහයේ බිම. එතකොට මේ වගා මූණත් වල ඉන්න මයිටාව අපි මල්ටි එක කඩනකොට මේ ලීකුරු කෑලි ටික බිමට වැටෙනවා. එහෙමත් නැත්නම් වාතයේ ඉන්න මයිටාව ටික කොහේ හරි උපස්තරයකට තැම්පත් වුනේ නැත්නම් බිමට තමයි වැටෙන්නේ. එතකොට අධික ගහණයකින් මයිටාව ඉන්නවා අපේ මල්ටිපෙන ගෘහයේ බිම. එහෙමනම් අපිට ඒගොල්ලොන්ගේ ලේසියෙන්ම පාලනය කරගන්න පුළුවන් මල්ටිපෙන ගෘහය අපි තෙතමනේ වැඩි කරගන්න අපේ ගෘහය ගොඩක් වෙලාවට අපි වතුර පුරවලා තියෙනවා. අඟලක විතර වතුර ස්තරයක් පුරවලා තියෙනවා. එහෙමත් නැත්නම් අපි වැලි දාලා තෙත් කරලා තියෙනවා. එතකොට ඒ වගේ වතුරට හෝ තෙත් කරපු වැලි උඩට අපිට බ්ලීචින් පවුඩර් හරි ක්ලෝරින් හරි ඉහින්න පුළුවන්. සුමානයකට දවසක් විතර ක්ලෝරින් හෝ බ්ලීචින් පවුඩර් අපේ පොළවට මල්ටිපිට ගෘහයේ පොළවට ඉහිනව නම් මේ පොළවේ තැම්පත් වෙලා තියෙන මයිටාවන් සියල්ලම 100% විනාශ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම යම් මල් ගෘහයක් තියෙනවා මයිටාවන්ගේ හානිය ඇවිල්ලා නැති. ඒ කියන්නේ හොඳින්මම අවබෝධයෙන් නඩත්තු කරන මල් ගෘහයක්. ඒක තමයි මයිටාවන්ගේ හානිය මේ කාලේ එන්නේ නැහැ කියලා කියන එකේ තේරුම. ඒ වගේ කෙනෙකුට වුණත් දැන් මේ තීර තත්ත්වයක් එක්ක අවට පරිසරවල හැමතැනම බිම්වල වගා තියෙනවා. ඒ වගා හැම එකම වගේ මේ මයිටාවන්ගේ හානිය තියෙනවා. කොයි වෙලේ හෝ අපේ වගාවට මයිටාවන්ගේ හානිය එන්න ලොකු අවදානමක් තියෙනවා. අන්න ඒ නිසා මයිටාවන්ගේ හානිය නැති බිම්වල වගාවකට වුණත් වගා ගෘහයකට වුණත් මේ බිමට සුමානයකට දවසක් ක්ලෝරින් හෝ බ්ලීචින් පවුඩර් යොදනවා නම් අපිට වගාවේ නැති වුණත් වගාවට ආපස්සට ඇතුළට ඇවිල්ලා හානි කරන්න තියෙන අවස්ථාව අපිට ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. අපිට යම් හේකින් මේ මුල් අවස්ථාවේදීම හඳුරගන්න බැරි වීම හෝ ප්‍රතිකර්මයක් යොදාගන්න බැරි වීම නිසා මේ වගේ වගාමල්ල විනාශ වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වයට යනකම් කොහොමත් ඉන්න එපා. මේ වගේ වගාමල්ලෙන් භාගයක් විතර විනාශ වෙලා තියෙනවා නම් අපිට පාලන ක්‍රමයක් මේකට අනුගමනය කරන්නත් අපහසුයි. කරන එකෙන් වැඩකුත් නැහැ. මොකද මේක ඇතුලේ ඉන්න සත්තුන්ව අපිට මරා ගන්න බැහැ. ඒ නිසා ඒගොල්ලොන්ව විනාශ කරන්න බැරි නිසා මේක තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ තව තව අපේ වගාවට මයිටාවන් බෝ වෙලා එන එක. එතකොට මේව විනාශ කරන්න ඕනේ. ඒ නිසා මේ විනාශ වෙලා වැඩකට නැති ප්‍රයෝජනයකට නැති වගාමලු ටික විධිමත් විදිහට විනාශ කිරීම කරන්න ඕනේ. එතකොට විධිමත් විදිහට විනාශ කරනවා කියන එක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. ඒක මම මගේ කලින් වීඩියෝ එකේ බීජෞෂණ ගෘහයේ මයිටාවන් පාලනය කියන වීඩියෝ එකේදී මම හොඳින් පැහැදිලි කරලා දුන්නා මේ වගේ අයින් කරන වගාමල්ල අපි නිවැරදි විදිහට විනාශ කරන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහට මේ වගාමලු ටික විනාශ කිරීමෙන් අපේ මල්ටිපෙන ගෘහයේ පරිසරයේ මයිටාවන් බෝ වීම පාලනය කරගන්න පුළුවන්. මයිටාවන් පාලනයේදී තවත් වැදගත්ම දෙයක් තමයි මේ මල්ටිපෙන ගෘහය ඇතුලේ තියෙන්න ඕනේ තත්ත්ව ටික. ඒ කියන්නේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය. කලින් වීඩියෝ එකේදී කිව්වා
මයිඩාවන්ට උණුසුම් වියලි පරිසරයක් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලොන්ගේ ප්‍රජනක කටයුතු කරගෙන යන්න හා වේගයෙන් ව්‍යාප්ත වෙන්න. එතකොට අපේ මල්ටි පෙන ගෘහය කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් පරිසර තත්ත්වයක්. එතකොට 80ක 85ක ආර්ද්‍රතාවයක් තියෙනවනේ වාතයේ DH කේතමණයක් තියෙනවනේ සෙල්සස් අංශක 26ක් විතර වෙන උෂ්ණත්වයක් කාමර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවනේ අන්න ඒ තත්ත්ව ටික අපේ ගෘහය ඇතුලේ තියෙනවා නම් ජීවත් වෙන්න හා පැතිරෙන්න ඕනේ පරිසර තත්ත්ව නෙමෙයි ඒ තත්ත්ව ටික. එතකොට අපේ ගෘහය ඇතුලේ තියෙන තත්ත්ව ටික අපි පාලනය කරගත්තොත් මයිටාවන්න මේක ඇතුලට ආවත් මේක වේගයෙන් පැතිරිලා අපිට ලොකු හානියක් කරන්න තියෙන අවස්ථාව ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. වැය කරන මුදලට කදිම ආයෝජනයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10කට වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යක්ීම් ඇති කෘෂිකර්ම උපදේශකවරයෙකු මගින් ඔබගේ හරිතාගාරය නිර්මාණය කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක්. මයිටාවන්ගේ හානියට ලක්වෙච්ච වගාගෘහ අපි පරීක්ෂා කරනකොට දකින ප්‍රධානම දේ තමයි මේ වගාගෘහවල උෂ්ණත්වය ගොඩාක් වැඩි. එතකොට ආර්ද්‍රතාවය ගොඩක් අඩුයි. ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග මේගොල්ලෝ අනුගමනය කරලා නැහැ. එතකොට මේකේ සාමාන්‍ය පරිසර තත්ත්ව තමයි මේ මල්ටිපෙන ගෘහය ඇතුලේ තියෙන්නේ. වියලි උණුසුම් පරිසරයක් තියෙන්නේ. ඒක නිසා තමයි මේගොල්ලන්ට යම් හේකින් මොකක් හෝ හුළඟින් ස්පර්ශයෙන් ඊට පස්සේ අපි කරන උපකරණ වලින් මල්පිපෙන ගෘහය ඇතුළට මයිටාව ආවොත් ඒගොල්ලෝ දවස් පහෙන් පාඩ විතර දාලා වේගයෙන් පැතිරිලා යන්නේ අපිට පාලනය කරගන්න බැරි වෙන තරමට. ඒක නිසා හොඳම දේ තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි අපේ ගෘහය ඇතුලේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය හරි විදිහට තියාගෙන යන්න. අනිත් ප්‍රධානම දේ තමයි අපේ සමහර හිතවතුන් මේ වගාමල්ල ඒගොල්ලොම හදාගන්නේ නැහැ. නිෂ්පාදනය කරන පිටත ආයතනයකින් තමයි මේ ටික මිලදීගෙන අපේ මල් පිපීමේ ගෘහමේ තැන්පත් කරලා මල් ටික අරගන්නේ ව්‍යාපාරය කරගෙන යන්නේ. එතකොට අපේ ගෘහයේ අපි කොච්චර පිරිසිදුව ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරත් වැඩක් නැහැ. මේ ගේන වගා මල්ලේ ඒ වගේ මයිටාව හිටියොත් අපේ වගා ගෘහයට තැන්පත් කරපු ගමන් ඒ මයිටාව ටික මුළු වගා ගෘහයේම පැතිරිලා වේගෙන් අපිට හානියක් කරනවා. එහෙමනම් පිටතින් මිලදී ගන්නව නම් වගා මලු ඕගොල්ලෝ හොඳින් සැලකිලිමත් වෙන්න විශ්වාසවන්ත පැනකින් විතරක් මිලදී ගන්න. වැරදීමකින් හෝ අපි කොච්චර හොඳින් වගාව කරගෙන ගියත් ඒ වගේ ගන්න වගා මලු එකක හෝ මයිටාවන් දෙතුන් දෙනෙක් හිටියත් වැඩි යවුන් නැ මේ ඇහැට පේන්නේ නැති මයිටාවන් දෙන්නේ තුන් දෙනෙක් හිටියත් අපේ දාස් ගානක් වගාමලු දින වගා ගෘහයක් සුමාන දෙකක් තුනක් ඇතුළත කිසිම ප්‍රයෝජනයක් නැති මට්ටමට විනාශ කරලා දාන්න මේ මයිටාවන් දෙන්න තුන් දෙනා හොඳටම ඇති. ඕගොල්ලන්ගේ මල්පිපෙන ගෘහයේ මයිටාවන්ගේ ගහණය උපරිමයටම ගිහිල්ලා ඕගොල්ලන්ට මේ සියලුම පාලන ක්‍රම අනුගමනය කරලත් මයිටාවන්ගේ හානිය පාලනය කරගන්න බැරි නම් කරන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඇමරිකන් ඔයිස්ටර් කියන වර්ගය පොඩ්ඩක් වගා කරන එක නවත්තලා ඇබලෝන් කියන වර්ගය වගා කරන එක. එතකොට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. අපිට සාමාන්‍ය වෙළඳපොලේ මේ ඇබලෝන් කියන එක විකුණ ගන්න විදිහක් නැහැ. ඕගොල්ලොන්ට අතරමැදියෙකුට හෝ සුපිරි වෙළඳසල් වගේ දෙයකට මේ ඇබලෝන් ටික අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඕගොල්ලෝ මාස 6ක් 7ක් වගේ කන්න දෙකක් වගේ කාලයකට මේ ඇමරිකන් ඔයිස්ටර් වගා කරන එක නවත්තන්න. මයිටාවන්ගේ හානියට ඇබලෝන් ගොඩක් දුරට ප්‍රතිරෝධී. අපේ මේ ඇමරිකන් ඔයිස්ටර් කර වේගයෙන් මයිටාවන් හානිය කරාට ඇබලෝන් කියන එකේ මේ දිලිර ජාරවලට ඒගොල්ලෝ හානි කරන්නේ හරි ගෙමි. අපේ ඇමරිකන් ඔයිස්ටර්ගේ මල් පුකුරට වේගයෙන් ඒගොල්ලෝ හානි කරාට ඇබලෝන් මල් පුකුරට හානි කරන වේගය ගොඩක් අඩුයි. එතකොට මයිටාවන් යම් ප්‍රමාණයක් හිටියත් අපේ ගෘහය ඇතුලේ මේ ඇබලෝන් කියන එක සාර්ථකව වගා කරගැනීමේ හැකියාවක් තියෙනවා. කිසිම ක්‍රමයකට අපේ මේ මයිටාවන් පාලනය කරගන්න බැරි නම් ඕගොල්ලොන්ට තියෙන අන්තිම දේ තමයි මේ වගාමලු සියල්ලම අර මම කලින් කියපු විදිහට කලින් වීඩියෝ එකේ කියපු විදිහට නිවැරදි විදිහට වගාමලු සියල්ලම අයින් කරලා විනාශ කරලා දානවා. ඊට පස්සේ මේ ගෘහය සම්පූර්ණයෙන්ම පිරිසුදු කරනවා. මල් පිපෙන ගෘහයේ ජීවාණුකරණය කියන වීඩියෝ එකක් මම කලින් අරගෙන ආවා. අන්න ඒකේ විදිහට කොන්ඩිස් කැට පොටෑසියම් පර්මැංගනේට් ඒත් එක්කම ෆෝමලින් දාලා අපි කොහොමද මේ ෆෝමල්ඩිහයිඩ් ගෑස් එකෙන් ෆෝමල්ඩිහයිඩ් වායුවෙන් නිවැරදි විදිහට වගා ගෘහය ජීවාණුකරණය කරගන්නේ කියලා. ඒකෙදි වැදගත් දේ තමයි අපි සල්ෆර් ස්ප්‍රේ කරාට බිමට සල්ෆර් දැම්මට ක්ලෝරින් දැම්මට
ගැටලුව තියෙන්නේ ඕගොල්ලෝ බලන්න මේ අඩි දෙකක් තුනක් උස බිත්තියේ කොච්චර සිදුරු තියෙනවද මයිටාවන්ට හැංගිලා ඉන්න පුළුවන්. අපි කියමු එල්ලන ක්‍රමයට කරගෙන යන වගා ගෘහයන් නම් මේ එල්ලන පටිවල පොලිතින් පටිවල මේ අහුමුළු වල නොපෙනෙන සතෙකුට කොච්චර හැංගිලා ඉන්න පුළුවන් තැන් තියෙනවද? අර වගා රාක්කවල කොච්චර තැන් තියෙනවද මේගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන්. නමුත් අපි මේ සල්ෆර් ග්‍රෑම් 7ක් වතුර ලීටරයකට දිය කරලා අරගෙන මේක ස්ප්‍රේ කරාට මේ හැමතැනටම වදිනවද? එතන තමයි අපේ මේ පාලන ක්‍රමයේ අසාර්ථක වෙන්න බලපාන තැන. අපි යෙදුවට අපේ ඒ සල්ෆර් ටික වදින තැන්වල ඉන්න මයිටාවන් ටික මිය යනවා. ආපස්සට අර නොවදින තැන්වල විනාශ නොවේ ඉන්න සත්තුන්ගෙන් ආයි සුමානයක් ඉවර යනකොටම අර වගේම ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඒක නිසා ඒකට හොඳම උත්තරයක් වෙනවා මෙන්න මේ ෆෝමල්ඩිහයිඩ් ගෑස් එක. අපි මේ සල්ෆර් ස්ප්‍රේ කරාම වදින්නේ නැති තැන්වල පුංචි පුංචි සිදුරු වල අපිට නොවදින තැන් අනන්තවත් තියෙනවා. ඒ හැම තැනක්ම අස්සට මේ ෆෝමල්ඩිහයිඩ් වායුවට යන්න පුළුවන්. ජීවානුහරණයක් කරලා පුළුවන් නම් මාසයක් විතර මේ වගාව පටන් ගන්න නැතුව තියන්න. පටන් ගන්න නැතුව තියලා එතකොට කොහේ හෝ ආයි ඉතුරු වෙලා හිටියනම් ඒගොල්ලෝ ආපස්සට මේකේ බෝරේ. එහෙම කරලා මාසයක් විතර ගියාට පස්සේ ආපහු සැරයක් මේ ෆෝමලින් ගෑස් එකෙන් ජීවානුහරණයක් කරන්න. එහෙම වුණොත් යම් හේකින් මයිටාව ඉතුරු වෙලා තිබ්බොත් ඒගොල්ලෝ නම් මේ ෆෝමල්ඩිහයිඩ් ගෑස් එකෙන් විනාශ වෙලා යනවා. එතකොට මේක 100%ක් පිරිසුදු ස්ථානයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට අර නිවර්ද ක්‍රම අනුගමනය කරලා වගාව සාර්ථකව ආපස්සට ආරම්භ කරන්න. අනිත් වැදගත්ම දේ තමයි අපේ හුඟක් හිතවතුන් එක වගා ගෘහයයි භාවිතා කරන්නේ. මේක සමහර විට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. කරන්න පුළුවන් හිතවතුන්ට මේ දේ අනුගමනය කරනවා නම් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එක වගා ගෘහයක් විතරක් පාවිච්චි කරන හිතවතෙක් මේ වගා ගෘහය ඇතුළත වගාමලු ටික බැලුවොත් මුඛය විවෘත කරපු ගමන් අලුත් වගාමලු තියෙනවා, මැද අවස්ථාවේ වගාමලු තියෙනවා, අන්තිම හරියේ වගාමලු තියෙනවා. මේකෙන් මයිටාවන්ගේ හානිය කොයි අවස්ථාවේ අපි කියමු අන්තිම අවස්ථාවේදී දින වගාමල්ලකට බෝ වෙලා ව්‍යාප්ත වෙලා ගියොත් මැද අවස්ථාවේ හා මේ කටවල් විවෘත කරපු අවස්ථාවේදී දින මුළු වගා ගෘහයම විනාශයටපත් වෙනවා. ඒක නිසා අපිට කරන්න පුළුවන් නම් හොඳම දේ වගා ගෘහ දෙක මේකට පාවිච්චි කරන්න. එතකොට සුමාන දෙකක් තුනක් ඇතුළත කේ විවෘත කරන වගාමලු ටික එක ගෘහයකට. ඊට පස්සේ අනිත් සුමාන දෙක තුනේ ඇතුළත විවෘත කරන වගාමලු ටික එක ගෘහයකට. එතකොට හානියක් ආවොත් එක ගෘහයයි විනාශ වෙලා යන්නේ. අපිට ඉතුරු ගෘහයෙන් පාඩුව හෝ ආවරණය කරගන්න පුළුවන් ලොකු ලාභයකට යන්න බැරුව ගියා. එක වගා ගෘහයක් විතරක් භාවිතා කරන හිතවතෙක් ඉන්නවා නම් පුළුවන් තරම් උත්සාහ කරන්න සුමාන කීපයක් ඇතුළත, ඒ කියන්නේ සුමාන දෙකක් තුනක් ඇතුළත වගාමලු ටික හැදුවා මේ ගෘහයට ඇතුල් කරා. ඊට පස්සේ ඒක අස්වැන්න ගත්තා. ඒ අස්වැන්න අරන් නිවැරදි විදිහට වගාමලු ටික විනාශ කරලා අර නිවැරදි විදිහට ජීවානුහරණයක් කරලා වගා ගෘහය ආපස්සට වගා අලුතෙන් කන්නයක් පටන් ගන්නවා. අලුතෙන් කන්නයක් පටන් ගන්නකොට මේකේ පරණ වගාමලුවත් මේකේ සත්තුවක් හිටින්නේ නැහැ. මේක සියල්ලම සුද්ධ කරලා ජීවානුහරණයක් කරලා දින නිසා. එතකොට අලුතෙන් කන්නයක් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම බෑග් දාලා පටන් ගන්නවා. එතකොට ප්‍රායෝගික ගැටලුව තමයි එකපාර වගාමලු ගොඩක් විවෘත කරාම එකපාර අස්වැන්නක් එනවා අපිට අලෙවි කරගැනීමේ ගැටලුවක් එනවා කියලා. ඔව් එහෙම වෙනවා. ඒකත් අලෙවි කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මේ මයිටාවන් කියන දරුණුම ගැටලුවෙන් මිදෙන්න අපිට ඒක උත්තරයක් වෙනවා. මේ සල්ප වෙනුවට අපේ නිවසේදී හදාගන්න පුළුවන් කාබනික ද්‍රව්‍යය. ඒක තමයි අපිට සුදු ලුණු. එහෙම නැත්නම් සුදු ලුණුයි කොහොඹ ඇටයි ද්‍රාවණය. සුදු ලුණු ගත්තාම මේ ලුණු වල ලොකු ලුණු, රතු ලුණු, සුදු ලුණු ඔය හැම එකේම තියෙන ගෙන්දකම්. ඔගොල්ලෝ කුණු වෙලා ගියාම අමුතුම ගඳක් එන්නේ ලුණු වල. ඒක තමයි සල්ෆර් ඩයොක්සයිඩ් එක. කෘතිමව ගේන සල්ෆයකට අමතරව අපිට ඒ නිවසේදීම මෙන්න මේ සුදු ලුණු සාරය හදාගෙන මූණත් වලට ස්ප්‍රේ කරන්න පුළුවන් නම් මේක මුල් අවස්ථාවේදීම මයිටාවන් පාලනය කරගන්න කොහොම අපේ වගාවේ වගාවට ඇවිල්ලා මුලින්මම මේ මූණකට මේගොල්ලෝ තැම්පත් වෙලා මේක පැතිරෙන්න තියෙන අවස්ථාව අපිට නවත්ත ගන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ සුදු ලුණු සාරය කොහොමද හදාගන්නේ කියලා. අලුත් කොහොඹයට ග්‍රෑම් 50ක් ගන්න. ඒ කොහොඹට ගන්නකොට අපේ බෙහෙත් බඩු කඩවල් වලට ගිහිල්ලා කොහොඹට කියලා ගත්තට සමහර විට ඒවා පොත්ත විතරයි දෙන්නේ. කොහොඹ ඇටේ එහෙම නැත්නම් මද ගුල්ල ගහලා එහෙම මුකුක් ඇතුලේ දෙයක් නැහැ. පොතු විතරයි දෙන්නේ. එහෙම ඒ වරගත්තට කිසි ප්‍රයෝජනයක් නැහැ. අලුත් කොහොඹට ග්‍රෑම් 50ක් අරගෙන හොඳට අඹරලා එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා වතුර මිලිලීටර 500කට දාලා එක රැයක් තියන්න මේක පොඩ්ඩක් පල් වෙන්න වගේ. තියලා ඊට පහුවෙනිදට
මේකට කීපෝල් තේ හැන්දක් එහෙම නැත්නම් උකුවට හදලා ගත්ත සබන් තේ හැන්දක් දාලා රෙදි කෑල්ලකින් පෙරලා අරගෙන මේක වගා මළු වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. මේක ස්ප්‍රේ කරනකොට මල් හා මල් කැකුළු අයින් කරලා ඕනේ ගහන්න. එහෙම නැත්නම් මල් නැති වගා මළු වලට ඕනේ ගහන්න. එතකොට මේකේ මූණත් වලට, එතකොට මේ මූණතට මේ වගා මළු වල පැටි වලට ඒ වගේ හැම තැනටම අපිට මේක ස්ප්‍රේ කරන්න පුළුවන්. මේක සතියෙන් සතිය හතර පහ පාරක් ස්ප්‍රේ කරාම යම් ප්‍රමාණයක් වයිටාවන් පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. සුදු ලුණුයි කොහොඹ තෙලුයි අපේ ද්‍රාවණයක් අපිට හදාගෙන අපේ වගාවට පාවිච්චි කර ගන්නත් පුළුවන්. එතකොට ඒකට සුදු ලුණු ග්‍රෑම් 20ක් අරගෙන වතුර අඩු කෝප්පයක් දාලා හොඳින් අඹර ගැනීම හෝ බ්ලෙන්ඩ් කර ගැනීම කරගන්න. කරගෙන ඒකට කොහොඹ තෙල් මිලිලීටර 20ක් දානවා. දාලා එක රෑක් මේක පල් වෙන්න තියනවා. තියලා ඒකට තව අඩු කෝප්ප දෙකක් තුනක් විතර වතුර දාලා වතුර ලීටරයක් විතර වෙන්න හදලා රෙදි කෑල්ලකින් පෙරලා අරගෙන ටී පෝල් තේ හැන්දක් හෝ අර විදිහට සබන් දිය කරලා හදාගත්ත උකු සබන් ද්‍රාවණයකින් තේ හැන්දක් මේකට මිශ්‍ර කරලා අපිට පුළුවන් අර වගේම සතියකට සැරයක් හතර පහ වතාවක් අපිට මේක ස්ප්‍රේ කරන්න. ඒ ස්ප්‍රේ කරනකොට මේකේ කොහොඹ තෙල් දින නිසා මල් වලට හෝ මල් කැකුළු වලට වැදුනොත් පොඩි පිටරහක් එන්න පුළුවන්. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා ඇහැට පේන්නේ නැති තරම් අන්වීක්ෂීය සතෙක්ව අපි කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. එතකොට හරිම අමාරුයි. ඒ හරිම අමාරු නිසා තමයි හැම වගා ගෘහයකටම මේගොල්ලෝ හානි කරමින් පවතින්නේ මේ වෙනකොට ලංකාවේ. එහෙමනම් මේ කියා දුන්න ක්‍රමවේදය හරි විදිහට ඕගොල්ලෝ ක්‍රියාත්මක කරොත් සාර්ථකව මේගොල්ලෝ පාලනය කරගෙන සාර්ථක බිම්මල් ලගාවක් කරගෙන යාමේ හැකියාව ඕගොල්ලොන්ට තියෙනවා. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.